විදේශීය රැකියා ලබා දෙනවයි කියන නාමෙන් යම්කිසි ඒජන්තකරුවන් මේ රටේ ආරක්ෂකංශයේ විශ්‍රාමලත් නිලධාරින්ට ඒ අයගෙන් එක්කෙනාගෙන් මං හිතන්නේ දසලක්ෂ ගණනින් සල්ලි අරගෙන ඒගොල්ලොන්ව යවලා තියෙනවා රුසියානු යුක්‍රේන යුද්ධයට. ඒගොල්ලෝ ඉන්නවා දැන් ෆ්‍රන්ට් ලයින් එකේ. ඒගොල්ලෝ ඉන්නවා ඉදිරි පෙර බලල්ලේ. ඇත්තටම ඒ අය ගියේ යුද්ධ කරන්න නෙවෙයි. ඒ අය ගියේ මේ රටේ තියෙන දරිද්‍රතා ප්‍රශ්නෙන් මිදිලා කොහොම හරි ජීවනෝපාය සකස් කරගෙන තමන්ගේ දරුමල්ලෝ රැකගන්න. ඒගොල්ලෝ මර්සිනරිස්ලා නෙවෙයි. ඒගොල්ලෝ කුලී හේවායන් නෙවෙයි. හැබැයි මේ වෙන විට කවුද මෙහෙම යව්වේ කියන එක ගැන පරීක්ෂණයකුත් නැහැ. කවුද මේවට සල්ලි අය කරගත්තේ කියන එක ගැන පරීක්ෂණයකුත් නැහැ. මේක පිළිවෙල කිසිම වග විභාගයක් නැහැ. එනිසා මම අවධාරණය යොමු කරනවා මටත් පෙර මේ ප්‍රශ්නේ මතු කරේ දයාශ්‍රී ජයසේකර මැතිතුමත් වලේබුඩු මන්ත්‍රීතුමත් පුන පුනාම ප්‍රශ්නේ මතු කරා. මං හිතන්නේ දෙපළම ගිහිල්ලා ජනාධිපතිවරයාට පුද්ගලිකව මේ කරුණු කාරණා පහදලා දුන්නා. හැබැයි මේ වෙන විටත් මේ ප්‍රශ්නය උග්‍ර අතට පත් වෙලා මේක දැන් බරපතල මානුෂීය ප්‍රශ්නයක් බවට පත් වෙලා අපේ මිනිස්සු මැරෙනවා. නොගිය රස්සාවකට ගියේ යුද්ධ කරන්න නෙවෙයි. දැන් ඒගොල්ලෝ ගදාලා ෆ්‍රන්ට් ලයින් එකට මේ රෂියන් යුක්‍රේන් යුද්ධේ. එනිසා මේ පිළිබඳව රජයට ගත හැකි උපරිම පියවර මම යෝජනාවක් කරනවා. කරුණාකරලා විදේශ අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාව රෂියාවලට යවලා මේ ප්‍රශ්නය මහ පොළොවේ හොයලා බලලා මේකට විසඳුමක් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරා. ප්‍රශ්නයක් අහන්න ඔය විදිහට නෑ. මම මේ අමතුමා තප්පරයක් please just one second I have just one or two more questions which are also directed towards you. Just allow me for that, then you can answer fully. Please no, one second please. One second then you can answer in totality please answer garu tappa na mata anna avasthawa kambenna podi එක දෙන්න ගරු කථානායකතුමනි උත්තර දෙන්න. කථා විපක්ෂනායකතුමාගේ පැහැදිලි කිරීමේදී සමහර කරුණු වැරදි. ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. දැනටමත් මේ සඳහා පුළුල් පරීක්ෂණ මේ රටේ ආරක්ෂකංශ විසින් සිද්ධ කරනු ලබනවා. පසුගිය අඟහරුවාදා පැවති ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට වලේබොඩ මන්ත්‍රීතුමත් අපේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාටත් ආරාධනාවක් කරා ජනාධිපතිතුමා පැමිණෙන්න කියලා. ඒ වගේ මෙතන හිටපු ආරක්ෂක අංශවලට ඒ ස්ථානයේම උපදෙස් ලබලා දුන්නා. ඒ අනුව අත්අඩංගුවට ගැනීම ගණනාවක් සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම අපි දැක්ක මේ Facebook වල හැමදාම මොනවා දැම්මත් රැවටෙන පිරිසකුත් ඉන්නවා ගරු කථානායකතුමනි. පුන පුනා කියනවා මේ වගේ දේවල් වලට හවු වෙන්න එපා කියලා. ඒ Facebook එකේ දාලා තියෙන්නේ සෙන්ට් පීටර්ස්බර්ග් වලින් ඉඩමක් දෙනවා, මුළු පවුලටම වීසා දෙනවා, ලක්ෂ 20ක් දෙනවා කියලා දාපු දැන්වීමට හවු වෙච්ච පිරිසකුත් ඉන්නවා. මේකේ විශ්‍රාමික හමුදා නිලධාරීන් කීප දෙනෙකුත් ඉන්නවා. මම බොහොම වගකීමෙන් කියනවා ගරු කථානායකතුමනි, පුළුල් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ගන්න ඕනි දැරි දනුවම් ගන්නවා. මියගිය පිරිස අපි කීප දෙනෙක් හඳුනගට තියෙනවා. අනිත් අයව ගෙන්න ගන්න විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ මන්ත්‍රීවරු දෙපළටත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඕකයි ගරු විපක්ෂනායකතුමනි තත්ත්වය. විශ්වති විපක්ෂනායකතුමා මොකද ජයසිරි මන්ත්‍රීතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාට. අපි දෙන්නම ඇවිල්ලා අවශ්‍ය තොරතුරු ටික දුන්නා. එතනින් පස්සේ ඒ සම්බන්ධව දැන් පරීක්ෂණ කටයුතු කරනවා දේශීය වශයෙන්. අත්අඩංගුවට ගැනීම කරා ඔබතුමාලා මේජෙනරාල්වරයෙකුත් විශ්‍රාමික මේජෙනරාල්වරයෙකුත් මේ සම්බන්ධ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දේශීය වශයෙන් මේ වැඩේ කරගෙන යනවා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අන්තිම සටන දැන් තව දවස් 10කින් 15කින් අපිට දැන්ට ආරංචිද. ඊයේ රාත්‍රියේත් මට ඒ අය කතා කරා. තැන්තම් වල ඉඳලා කෑම්ප්ස් වල ඉඳලා විශාල පිරිසක් ඉන්නවා තුවාල වෙලා. තව පිරිසක් ඉන්නවා එතනින් එළියට යාගන්න බැරුව. ඒගොල්ලෝ තව දවස් 10කින් මේ යුද්ධය ඉවර වෙයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මරාගෙන මැරෙන ප්‍රහාර ගන්නවත් දැන් ගානවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ විශේෂයෙන් ලංකාවේ කවුරු හරි එන්වොයි කෙනෙක් ජනාධිපතිතුමාගේ නැත්තම් මොකද එතන අද තානාපතිවරයෙක් නැති නිසා රුසියාවේ ස්පෙෂල් එන්වොයි කෙනෙක් හරි යවලා එයාට ගිහිල්ලා
ඒ ඉන්න ආරක්ෂක ලේකම්තුමාලත් එක්ක හරි සාකච්ඡා කරලා පළවෙනියෙන් තුවාල වෙච්ච අයව කොහොම හරි මේ ලංකාවට ගෙන්න ගන්න වැඩ පිළ පළවෙනියෙන් දෙවනුව ඊළඟට එහේ ඉන්න කෑම්සල ඉන්න අයව කොහොම හරි ගෙන්න ගන්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් දැන් අවශ්‍යලා තියෙනවා මොකද හේතුව ලංකාව තුල ඔබතුමාල මේ වැඩේ කරගෙන යනවා හැබැයි දැන් අවශ්‍යලා තියෙන ඊළඟට අර 600ක විතර ඉන්න පිරිස කොහොම හරි ලංකාව තුලට ගෙන්න ගන්න පුළුවන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි මගේ තියෙන්නේ. හරි බොහොම ස්තුතියි. ඔව් වලේ බඩ මන් තුමාට මොනවද ඊට වඩා යමක් කියන්න නෑ නෑ මගේ නම දිගින් දිගටම සභා ස්තුති කතානායකතුමනි ඒ ප්‍රශ්නේ මතු කරපු විපක්ෂ නායකතුමාටත් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා දෑසිරි මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ ගත්ත පියවර ඉතාම ප්‍රශංසනීයයි අපි ඒ පිළිබඳව ඒ ආරක්ෂක අංශවලටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා එතුමා කිව්වා වගේ නිශ්චිතවම දැන් මේ වංචාව කළේ කවුද මුදල් ගත්තේ කවුද මේකට සම්බන්ධ කවුද කියන එක තමයි මේ පරීක්ෂණයෙන් සිද්ධ වෙන්නේ එතකොට මේ විදේශ ගත වෙලා ඉන්න දැන් රුසියානු යුක්‍රේන දේශ සීමාව තුල කඳවුරුවල බිම්ගත ගුහාවල ඉන්න අය ඊයේ රාත්‍රියේ කතා කළා ඒ අය ඉල්ලනවා අඬ අඬ කියනවා අපිව මුදවා ගන්න අපි තුවාල වෙලා ඉතා විශාල වශයෙන් තුවාල වුණොත් ඒ කුලි හමුදා විසින් ඔවුන් අතහැරලා දානවා සාමාන්‍ය තත්ත්වයේ තුවාල වුණොත් සනීප කරලා ගන්න පුළුවන් නම් විතරක් తాවකාලිකව හදපු රෝහල් වලට දාලා සනීප කරලා නැවත යුද භූමියට යවනවා දැන් ඊයේ රෑ කතා කරපුවා ඒක වුණා දවස් 14ක් තිස්සේ එකම ඇඳුම එකම බූට් සෙට් එක එකම විදිහට දාගෙන තමයි මේ ඉන්නේ මොනම විදිහකටවත් එළියට එන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මේ தත්ත්වය අපි විදේශ ඇමතිතුමාට දැනුම් දුන්නා, විදේශ රාජ්‍ය ඇමතිතුමාට දැනුම් දුන්නා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියට දැනුම් දුන්නා, තානාපති අංශවලට දැනුම් දුන්නා. ඒ අය කියන්නේ මේ අය අනවසරෙන් ගිහිල්ලා තියෙන සංචාරක වීසා අරගෙන ගිහිල්ලා තියෙන. ඒ නිසා අපිට මැදිහත් වීමක් කරන්න බෑ කියලා. හැබැයි අපි දැක්කා ඊයේ දවස් තුනදී රුසියාවේ හිටපු තානාපති වරියෙක් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මට මේක ගැන බලය දෙනෝ නම් මේ දවසක් ඇතුළතදී සතියක් ඇතුළතදී මේ අය රටට ගෙන්නලා දෙන්න පුළුවන් කියලා. එතකොට අපි අහන්නේ ඔහුද මේ රුසියාවට මේ වෙනකොට 600ක් 800ක් යවලා තියෙනවා කුලි හමුදාවට මේ අය විකුණලා තියෙනවා ඔහු මේකේ මහා මොලකරු ඔහුද කියලා සැක හිතෙනවා. මොකද මෙහෙදි ලක්ෂ 20ක් කරන් තියෙනවා. එහේ කුලි හමුදාවෙන් එක සෙබලෙක් වෙනුවෙන් ලක්ෂ 20ක් කරන් තියෙනවා. එතකොට ලක්ෂ 40 ගාන එකතු කරපු මුදල් වලින් රුපියල් 50000කට වඩා වැඩියෙන් මේ සෙබලුන්ට හම්බ වෙලා නැහැ. මේක ඉතාම සෝචනීය තත්ත්වයක්. ඒ නිසා රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමනි මේ ගරු අගමැතිතුමනි සභානායකතුමනි කතානායකතුමනි මේ සඳහා යාන්ත්‍රණයක් හදන්න ජයසිරි ජයසේකර ඇමතිතුමා කිව්වා මැතිතුමා කිව්වා වගේ අපි සූදානම් ඒ තොරතුරු ලබා දෙන්න. අපි අතේ විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. මරුණ කියලා ලිස්ට් එකක් එවලා තියෙනවා 74ක විතර. තේරින් කාරක සභාවක් පත් කළා මේ පිළිබඳව අධ්‍යයනයක් කළා මේ ජාවාරම් වලට මේන් ඉදිරියට දැන් මීට අමතරව ගරු කතානායකතුමනි දැන් අපි දන්නවා පලස්තීනයේ ඊශ්‍රායලයේ යුද්ධය කියලා තිබෙනවා දැන් මේවා මම කියන්නේ ඉන්න ගරු කතානායකතුමනි මේ ජාවාරම් වලට මිනිස්සු යවන ජාවාරම් ඇති වෙන්න පුළුවන් මේක පිළිබඳව රටේ මිනිස්සු දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නියෝජ්‍යතුමා උත්තර දෙන්න අපෙන් බලාපොරොත්තු මේ ප්‍රශ්නේ ශ්‍රී ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි දැනට විවිධ රටවල විවිධ පාර්ශ්ව මේ ගැටලුවට මුහුණ දීලා තිබෙනවා එක රාජතාන්ත්‍රික වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නත් එම පිරිස නැවත රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේකට සම්බන්ධ කවුද කොහොමද මේක වෙන්නේ කියලා සියලු තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධිආංශත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා වගකීමෙන් මේ කටයුත්ත අපි ඉෂ්ට සිද්ධ කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා. You're watching the Life Traveler channel.